ඉතින් මේ කොහොම හරි ආරාධනා කරලා ලිපියත් අපිට එළියෙන් පස්සේ පහුගිය දවස් කීපයක් තිස්සේ හැමදාම නම අයියෝ ඔයගොල්ලෝ ඇත්තට වෙනවද බොරු නේද කියන්නේ බලන් විතර මෙහෙ නැ ඔය විදිහට ප්‍රශ්න ගණනාවකින් පස්සේ නංගි මම අද කියනවා මම මධ්‍ය විද්‍යාලයේ මේ අපූර්ව සාහිත්‍ය උළෙල බලන්නම අද බලන් විතර ආවා ඉතින් ඇත්තටම මම දැක්කේ මගේ ජීවිතයේ පාසල් ගණනාවක සාහිත්‍ය උළෙලවල් කලා උළෙලවල් අතරින් දැකපු ලස්සනම සාහිත්‍ය උළෙල प्रकट कर අද හැම කැමරාවක් පිටිපසම ඉන්නේ ඔයාලගේම සොහොරෙක් මේ තිර ක්‍රියාත්මක කරන්නේ ඔයාලගේම සොහොරම අතනේ කරන්නේ ඔයාලමයි මේ ලයිටින්ස් ඔයාලගේමයි ඉතින් මේ කලාවලිය ඔයාලගේමයි ඇත්තටම මම ආයෙත් කියනවා මේක මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත සාහිත්‍ය උළෙලක් ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලෝ හැමෝටම මට අවස්ථාවක් දුන්නට ඇවිල්ලා මේ ලස්සන සාහිත්‍ය උළෙල බලන්න විතරක් නෙවෙයි එතන මේ වගේ වැඩකට නැති කතා කරේ වචන කීපයක් කතා කරන්න. ඉතින් නවතින්න කලින් මම කැමති ඒගරු විදුහල්පතිතුමනි ඔබතුමන්ට මෙන්න මෙහෙම ආරාධනාවක් කරන්න. ඇයි මැදි විදුහරසර 2023 සමස්ත ලංකා මට්ටමේ සාහිත්‍ය තරගාවලියක් සහිතව ශ්‍රී ලංකාවේ ඉස්කෝලකින් සංවිධානය කරන විශාලතම සාහිත්‍ය උළෙලක් විදිහට ලබන වසරේදී දිනනවන්නේ මම ආරාධනා කරනවා මම බලාගෙන ඉන්නවා ඔබේ පාසයෙන් මගේ පාසයට ලිපියක් එනකම් ශ්‍රී ලංකාවේ පවත්වන විශාලතම සාහිත්‍ය උළෙලකට ඉතින් මම ආනන්දයට පමනක් කියන කවිපද කීපයකින් මේ කතාව ඉවර කරනවා සමා වෙන්න මම වෙලාව වැඩිපුර ගත්තා නම් මේ කවිපද ටික රචනා කරන්නේ ආනන්ද සාහිත්‍ය සංගමයේ ආරම්භක සභාපතිවරයා නීමන ප්‍රේමතිලකයන් ඉතින් එතුමන්ගෙන් නුපුටාගත්ත මේට අවුරුදු 85කට කලින් ආනන්ද ගැන ලියවුණු පොඩි කවියක් තමයි මේක. මම මේ කියන්නේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ මේ පින්බිමේ රුවන්වැලි සෑයේ ජගශ්‍රී මහ බෝධියෙන් පහස ලබන මේ පින්බිමේ ඉඳගෙන දුටුගැමුණු මහ රජතුමා මේ පින්බිමේ රජකම් කළ ඒ එඩිය අරගන්න මේ පින්බිමේ ඉඳගෙන ඒ පින්බිම වෙනු වෙනුයි මේ කියන්නේ. නමුත් නිතර අතමිට ගත වෙනවන් පොසත් විරිය ඔබගෙන් කල්පනාවන් මානෙත් වැසී නැතිවන තෙක්සිනවන් ජීවත් වන තුරා ඔබ වාසනාවන් ඔබ ඇත්තටම ශ්‍රී ලංකාවටම වාසනාවක් බෙහෙවින්ම ස්තුතියි මම කොළඹ ආනන්ද විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමයේ වෙනුවෙන් සාදරයෙන්